තවත් දැවැන්තේ ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි. ක්‍රිස් ගේල්ගෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවේ දගකාරයා ක්‍රිකට් ක්‍රීඩාවෙන් යන්නම යයි. ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට්වලට ඉහළම දායකත්වයක් සැප වූ ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙක් වූ ඩේවිඩ් වෝනර් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඔහු විසින් ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ සමස්ත ලකුණු 18,995ක්ද ශතක 49ක් සහ අර්ධ ශතක 98ක් ලබාගත් විශිෂ්ට ක්‍රීඩකයෙක් බවට ඉතිහාසයට එකතු වී හමාරයි. තවද ඩේවිඩ් වෝනර් ක්‍රිකට් පිටියට මුලින්ම පැමිණි කාලයේදී ගොඩක් විචාරකයන් ප්‍රකාශ කළ සිටියේ ඔහු සීමිත පන්දුවාර තරඟ සඳහා පමණක් සුදුසු බවයි. මෙම සියලු විචාරකීන්ගේ මත පුරුවක් බවට පත් කළ ඩේවිඩ් වෝනර් ඕස්ට්‍රේලියානු ඉතිහාසය තුළ බිහි කළ විශිෂ්ටතම ටෙස්ට් එක්දින සහ T20 ආරම්භක පිතිකරුවා බවට පත් විය. වෝනගේ ක්‍රිකට් දිවියට ලේසි පහසු එකක් නොවූ නමුත් කිසිවිටක ඔහු සටන අත්හැරීමට සූදානම් නොවූ අතර ඔහු සැමවිටම ඔහුට එරෙහිව පැමිණි ප්‍රශ්නවලට සිය දක්ෂතා තුළින් පිළිතුරු දුන්නේය. 2015-2023 එක්දින ලෝක කුසලානය, 2023 ටෙස්ට් ලෝක සූරතාවලිය සහ 2021 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වෝනර් 2021 T20 ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා බවටද පත්විය. මෙලෙස වසර 15ක විශිෂ්ට ක්‍රිකට් චාරිකාවක ගමන් කළ වෝනර් පසුගියදා නිමා වූ ඉන්දිය තරගයේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සිය අවසන් ඉනිම දියත් කළේය. ඔයත් ඩේවිඩ් වෝනර් නම් අග්‍රගන්න ක්‍රීඩකයාට ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න.